කොහොමද ගොඩක් ලොකු ෆයිල් එකක් ෆෝල්ඩ් එකක් ෆයිල්ස් ගොඩක් එක කම්පියුටරකින් ඉඳන් තවත් කම්පියුටරයකට මාරු කරගන්නේ කියලා. ඉතින් මේකට විසඳුමක් විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පුංචි RJ45 network cable එකක් LAN cable එකක් පාවිච්චි කරන්න තප්පරයට මෙගාබයිට් 100ක් දක්වා වේගයෙන් ෆයිල් වලට මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. सिंगल गीक शो एक चानल्स ब्रो यूट्यूब चानल तपे गी क्या कुमार बर्ड के पीलीगता वेडियो कथा बताने तो अद मुलिमी आवे कोहमद कंप्यूटर्स देखा परगणक देखा लैपटॉप हो डेस्कटॉप हो कंप्यूटर देखा मे केबल लेखा पावित नेटवर्क करें बेसिक में नेटवर्क सेटअप हदागे कोहमद के अतर मित्र मट प्रधान विषय कारण देखा क्वालिटी के लिए පළවෙනිදී තමයි අපි ගොඩක් වෙලාවට ලොකු ෆයිල් එකක් විශේෂයෙන්ම ගේම් එකක් GB 60ක් 70ක් කාගේ හරි ෆිල්ම්ස් කලෙක්ෂන් එකක් GB 20ක් 30ක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් අපි ෂෙයා කරනකොට පෙන් එකකට හાર્ඩ් ඩේකට දාගෙන අරන් යනවට වඩා අපි හැමෝම ලැප්ටොප් එකක් නෝට්බුක් එකක් පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට කැම්පස් වල හැම ඉන්නකොට අපි හැමෝම තේ නෝට්බුක් එකක් තියෙන නිසා කිලිම නෝට්බුක් එක මෙයාලුවගාවට අරන් ගිහිල්ලා මැෂින්ස් දෙක ඉක්මනටම නෙට්වර්ක් කරලා අපිට පුළුවන් ෆයිල්ස් ෂෙයා කරන්න ගොඩක්ම ෆාස්ට්. ඉතින් මේක තමයි මේලි මගේ ප්‍රධාන අරමුණ ඔයාලට කියලා දෙන්න. දෙවෙනික තමයි ඔයාලට පොඩ්ඩක් මේ නෙට්වර්ක් කියන දෙයට ආසාව ඇති කරගන්න. ඉතින් ඒ නිසා මම මේ වයර් එක ප්ලග් කරලා කොහොමද කනෙක්ට් කරන්නේ කියන එකට අමතරව මේ නෙට්වර්ක් වලදී පාවිච්චි කරන බේසික්ම උපකරණ මොනවද? ටූල්ස් මොනවද? මේ ටූල් එකෙන් කොහොමද අපිම වයර් එකක් හදාගන්නේ? මෙන්න මේ වගේ දේවල් උත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඔයාට අනිවාර්යෙන් දැන් මේ වැඩේ ඉගෙන ගන්න නම් කම්පියුටර් දෙකක් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ කේබල් එකක් අපි මේකට කියනවා LAN කේබල් එකක්, නෙට්වර්ක් කේබල් එකක්. ගොඩක් වෙලාවට ඔයා ඔය ඩයලොග් මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් Wi-Fi රවුටර් එකක් මිලදී ගන්නකොට මෙන්න මේ වගේ කේබල් එකක් ඒක ඇතුලේ තියෙනවා. එහෙම නැත්නම් ඔය පරිගණක විකුණන ෂොප් එකකට ගියාට පස්සේ ඔයාට පුළුවන් නෙට්වර්ක් කේබල් එකක් කියලා ඉල්ලන්න. එතකොට මෙන්න මේ වගේ RJ45 කනෙක්ටර්ස් කියලා තමයි අපි මේවට කියන්නේ. දෙපැත්තෙම මේ වගේ RJ45 කනෙක්ටර්ස් තියෙන කේබල්ස් මිලදී ගන්න පුළුවන්. මේවා ගොඩක්ම මිල අඩුයි. මේ වගේ ලින්ක්ස් වගේ දේවල් මම පල්ලෙහා අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න. ඉතින් කෙලින්ම මේ දෙක අරගෙන අවිලා වගේ කම්පියුටර් එකේ තියෙනවා මේ වගේ LAN port එකක්. එහෙම නැත්නම් network port එකක්. මෙන්න මේ දෙකට plug කරන්න තමයි තියෙන්නේ. ඔයාලට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ මම ඉක්මනටම විසඳුවා. දැන් මම කියවනේ ඔයාලට පොඩ්ඩක් මේ network වලට ආස හිතෙන්න පොඩි මේ tool එකක් එහෙම පාවිච්චි කරනවා කියලා. මෙන්න මේක තමයි අපි crimping tool එක කියලා කියන්නේ. මේකෙන් තමයි මේ network cable එකේ දෙපැත්තට RJ45 connectors දෙක connect කරන්නේ. ඉතින් මේකත් ඇත්තටම ගොඩක් ලොකු මුදලක් නැහැ. ඔයා මේ වගේ බේසික් නෙට්වර්ක් එකක් අද නිර්මාණය කරාට සමහරට මේක සබ්ජෙක්ට් එකකට ආස හිතිලා ඔයා ඇඩ්වාන්ස් විදිහට නෙට්වර්ක් ඉගෙනගෙන ගොඩක් ලොකු නෙට්වර්ක් සොලියුෂන්ස් දෙන්න ඔයාට පුළුවන් වෙයි. ගොඩක් ලොකු නෙට්වර්ක් නිර්මාණය කරන්න ඔයාට පුළුවන් වෙයි. මිනිසුන්ගේ ප්‍රශ්න නෙට්වර්ක් හරහා විසඳන්න ඔයාට පුළුවන් වෙයි. අන්න ඒ තරම්ම සමහර විට ආස හිතේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ RJ45 එක කඩින් ගන්නවා වගේම අපිම තනියෙන් හදාගන්නේ. සමහර විට මේ නෙට්වර්ක් වලදී තියෙන ප්‍රශ්නත් අපිට විසඳ ගන්න පොඩ්ඩක් මේ කනෙක්ටර්ස් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා වයර් මාරු කරලා හැකියාව තියෙනවා. අතර මම අද නෙට්වර්ක් සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්නකොට මේ IP ගැන, එතකොට මේ වයර්ස් වල වර්ග, මේවා කොහොමද පාවිච්චි කරන්නේ, මේවා කතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. මොකද නෙට්වර්ක් ගැන ආසාවක් නැති කෙනෙක් මේක බලනවා නම් එයාට ඒක බෝරින් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට මේකට ආස හිතිලා ඔය ඇඩ්වාන්ස් ඉගෙන ගන්න කැමති නම් මම චානොක්ස් අකඩමිය එකේ නෙට්වර්ක් සීරීස් එකක් උනත් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් මේකෙදි ඔයාට සිද්ධ වෙනවා ආයෙත් නෙට්වර්ක් කේබල්ස් ඕනම තරම් දිගට අපිට මිලදී ගන්න පුළුවන්. ගොඩක් දුරට මීටර 100ට අඩුවෙන් මිලදී ගන්නවා නම් හොඳයි කියලා තමයි හිතන්නේ. මොකද එහෙම වැඩි වුණොත් අපිට වෙනත් ස්විච් එකක් වගේ පාවිච්චි කරන්න වෙනවා. හරි, ඒක තව ඇති. අපි හිතමු ඔයා දැන් නෙට්වර්ක් කේබල් එකක් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගත්තා. ඒ වගේම කඩෙන් අපිට පුළුවන් මේ වගේ RJ45 කනෙක්ටර්ස් අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගන්න. ඉතින් ඊළඟට තමයි ඔයාට කරන්න තියෙන්නේ මේක ඇතුලේ තියෙන මේ වයර් එක සුද්ධ කරගන්න එක. ඒකටත් ඔයාට පේනවා ඉතින් මේක ඇතුලේම මේ ටූල් එකක් දීලා තියෙනවා. මේක හරහා මේ විදිහට කපලා ඔයාට පුළුවන් මේ විදිහට මේ වයර් එක එළියට ගන්න. ඉතින් ඔයාට පේනවා ඉතින් දැන් මෙතන වයර්ස් කීපයක් තියෙනවා. මේ වයර්ස් වර්ණ ගොඩක්ම වැදගත්. අපිට පුළුවන් නෙට්වර්ක් එකක් මේ විදිහට කනෙක්ට් කරනකොට parallel එහෙම නැත්නම් crossover කී කී ගොඩක් දේවල් තියෙනවා. ඒව ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි අද මේ parallel ක්‍රමයට මේක කොහොමද කනෙක්ට් කරන්නේ? මේ වයර් හදා ගන්න අනුපිළිවෙල මොනවද කියලා තමයි කතා කරන්න යන්නේ. මේ වලට පින්තූරකින් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ ඔයා මේ වයර් ටික සකස ගන්න ඕන විදිහ. ඔයාට පේනවා ඇති මෙතන හැම පාටකම තියෙනවා. ඒ වගේ මේ පාටත් එක්ක සුදු පාට මිශ්‍ර වෙච්ච වයර් හතරකුත් තියෙනවා. එතකොට සම්පූර්ණ වයර් 8යි. මෙන්න මේ අනුපිළිවෙලින් බොහොම අමාරුවෙන් ඔයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් අතින් මේ ටික හදා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ crimping tool එක පාවිච්චි කරලා මේක පිළිවෙලකට මෙන්න මේ විදිහට කපා ගන්න.
ඔන්න දැන් අපි ලෑස්ති අපේ RJ45 connect එක මේක උඩ අතට එන විදිහට මේ විදිහට අල්ලගෙන හිමීට මේ විදිහට ඇතුළට දාන්න. ගොඩක් දුරට 90%ක් විතර මේක පිළිවෙලකට මේ විදිහට ඇතුළට යනවා. බැරි වෙලාවත් ඇතුළට ගියේ නැත්නම් ඔයා පොඩ්ඩක් ආය අරගෙන පිළිවෙල එහෙමේ කරලා ආයෙත් ගානට කපලා ඔයාට මේ විදිහට ඇතුළට දාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකට මේ ජැක් එක ගහනවා වගේම මෙන්න මේ ටූල් එක ඇතුළට මේක මේ විදිහට යවන්න. ගිහිල්ලා මෙන්න මේ විදිහට ටිකක් හිර කරාට පස්සේ මේ පින්ස් ටික මේ වයර් හරහා යනවා. ඔන්න ඔය විදිහටම මේ වයර් එකේ දෙපැත්තටම ඔයාට මේ විදිහට කරගෙන මේ වයර්ක ලේසියෙන්ම ගෙදරදී හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් කිව්වානේ සමහර විට ඔයාට අවශ්‍ය දිග ප්‍රමාණයේ වයර් එකක් කඩේ තිබුණේ නැත්තම් ඔයාට මිලදී ගන්න බැරි වුණොත් ඔයාට පුළුවන් වයර් එකක් මිලදී අරගෙන අවිලා මේ RJ45 connect එක දෙක දාලා ඔයාට අවශ්‍ය විදිහට හදා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගෙදරදීම network cable එකක් හදාගත්තේ. ඉතින් මේ අවශ්‍ය tools වගේ දේවල් වල හැම දෙයක්ම මම links පල්ලෙහා දාන්නම්. ඔයාට මිල ගන්නම් වගේ දේවල් එතනදී බලා ගන්නත් පුළුවන්. සමහර විට online ගෙදරටම order කරගන්නත් පුළුවන් වේ. ඔන්න දැන් තමයි අපි ඊළඟ රසවත් මාතෘකාව මේ දෙක කොහොමද කනෙක්ට් කරන්න යන්නේ කියලා. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ LAN settings ඇතුළට යන්න. ඔයාට කරන්න දෙන්නේ මේ පහළ දකුණු පැත්තට ආවම ඔයාට වෙන ඇති මෙතන Wi-Fi දැන් මම on කරන් ඉන්නේ. Wi-Fi off කරලා නම් ඔයාගේ තියෙන්නේ මේ වගේ කොහොම හරි network icon එකක් තමයි තියෙන්නේ. මේක right click කරලා open network and internet settings කියන එකට යන්න. ගියර් පස්සෙ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන ඔයාගේ මුකුත් connect වෙලා නැහැ කියලා තමයි දැන් පෙන්නන. ඔය දැන් ඔයාගේ අර පුංචි RJ45 ඔයා හදාගත්ත කනෙක්ට් එක වයර් එක මේකට මේ විදිහට ප්ලග් කරොත් ඔයාට පේනදි මෙතන ප්ලග් වුණා කියලා පෙන්නනවා. අයි ගැලවුවොත් මේක අන්ප්ලග් වුණා කියලා පෙන්නනවා. ඔන්න එතකොට ඔයාට දැනගන්න පුළුවන් මේක හරියටම වැඩ කියලා. ඉතින් අනිත් දේ තමයි දැන් ඔයා ඔන් කරන්න ඕනේ ඔයාගේ එක කම්පියුටර් එක මෙන්න මේ පහළ තියෙනවා sharing options කියලා එකක්. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මේ උඩම තියෙනවා private කියලා එකක්. මේකට ගිහිල්ලා මේ දෙකම turn on කරන්න ඕනේ. මේකත් turn on කරන්න. ඊට පස්සේ එන්න guest or public කියලා දෙනවා. මේකෙත් ඔයා මේ දෙකම turn on කරන්න ඕනේ, turn on කරන්න ඕනේ. ඊට පස්සේ එන්න all network කියන එක. ඒකෙත් මේ උඩම turn on sharing කියන එක කරන්න ඕනේ. ඒ වගේම පහළ තියෙනේවත් මේ උඩ දේවල් දීගෙන දීගෙන ආවිල්ලා මේ පහළ වට පේනවා ඇති turn on password protected sharing කියන එක turn off කරන්න. ඉතින් මේකෙන් වෙන්නේ මම දැන් ඔයාලට කියවන මේ යාළුවෝ දෙන්නෙක්ගේ කම්පියුටර්ස් දෙක අතර ෆයිල් එකක් ලොකුවට ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ලොකු මොනවා හරි කොපි කරගන්න අවශ්‍ය නැම් වගේ දෙයකට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට ඔයා මේ සිකියුරිටි ගැන වැඩි කන්සර්න් වෙන්න ඕනේ නැහැ. මොකද මේ වයර් එක ගහලා තියෙනකන් විතරයි ඔයාලට ෆයිල් ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කාටවත් මේව හොරකම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සෙටින්ග්ස් ටික ආයෙ ඔයාලට අන්ඩු කරගන්න පුළුවන් වැඩේ ඉවර වුණා. ඔන්න දැන් එක කම්පියුටර් එකක් අපි සෙටප් කරන් ඉවරයි. ඔන්න දැන් මම යනවා මගේ දෙවනි කම්පියුටර් එකට. ඒකෙත් කරන්න තියෙන්නේ මේ දේවල් වල තමයි. පළවෙනි එක මේ RJ45 connect එක ඔයාගේ network port එකට connect කරනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ආයෙත් අතන right click කරලා network settings වලට ඇවිල්ලා මේ හැම දෙයක්ම turn on කරගෙන ගිහිල්ලා මේ විදිහට password එක off කරලා save settings කියන එකට යන්න. ඔන්න දැන් computer දෙකම ready මේ දෙක අතර file හුවමාරු කරන්න. ඔන්න දැන් ඔයා කල්පනා කරන්න ඕනේ මම මෙයාට share කරන්නේ මොන folder එකද. ඊට පස්සේ ඔයාට පුළුවන් right click කරලා මේ විදිහට ප්‍රොපර්ටිස් වලට යන්න. සාමාන්‍යයෙන් අපි මේක මෙගාබයිට් කීයද කියලා බලන්න හැම යනවනේ. මේකේ තියෙන මේ ෂෙයරින් කියන එකට ගිහිල්ලා ෂෙයා කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක මේ විදිහට දිග අරගෙන මෙතන everyone කියන එක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරලා පස්සේ මෙතන ඇඩ් කරාම ඔයාට පේන ඇති මේක මෙතනට ඇඩ් වුණා. දැන් ඔයාට පුළුවන් මෙතන රීඩ් රයිට් කියන එක සිලෙක්ට් කරලා ෂෙයා බටන් එක ප්‍රෙස් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට අවසාන වශයෙන් ඇඩ්වාන්ස් ෂෙයරින් කියන එකට ගිහිල්ලා මෙතන මේ පුංචිර ටික් එකක් දාලා ඕකේ කරන්න. ඔන්න දැන් ඒ ෆයිල් එක මේ මැෂින්ස් දෙක අතරෙම පොදුවේ හරියට මේ මැද්දේ තියෙන ෆයිල් එකක් වගේ මේ වයර් එක ඇතුලේ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් විදිය වයර් එකක්. ඇත්තට මේක තියෙන ඔයාගේ මේ කම්පියුටර් එකේ. නමුත් මේ කම්පියුටර් එකට ඒ දේවල් පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔයාලට පුළුවන් මේ කම්පියුටර් දෙකෙන් කැමති එකක network ඇතුළට යන්න. ගියාට පස්සේ මේ ඔයාගේ කම්පියුටර්ස් දෙකම මෙතන පෙන්නනවා. දැන් ඔයාගේ Dell කම්පියුටර් එක වෙනම, MSI කම්පියුටර් එක වෙනම. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එක නෙමෙයි අනිත් කම්පියුටර් එක ඇතුළට ගියාම මේ අපි කලින් ෂෙයා කරපු ෆෝල්ඩර් එක හරියටම බලා ගන්න. ඉතින් බැරි වෙලාවත් ඔයාගේ කම්පියුටර් එකේ user name password ඉල්ලුවොත් අර මම කලින් කියපු තැන ඔයා off කරලා නැහැ. සමහර විට ඔයාගේ යාළුවාගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් අනිත් කම්පියුටර් එකේ user name password දුන්නම ඔයාට සම්පූර්ණ connect වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි අර කලින් ෂෙයා කරපු ෆයිල්ස් විතරයි ෆෝල්ඩර් එක විතරයි පෙන්නන්න. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට පේනවාද දැන් මේ මම ෂෙයා කරපු ෆෝල්ඩර් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ඔක්කොම මට ඕපන් කරන්න බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට මේ MB 800ක් විතර ෆයිල් එකක් මේක හරහා කොපි කරලා පෙන්නන්නම් එක කම්පියුටර් එකකින් අනිත් කම්පියුටර් එකට. ඔයාලට පේනවා ඇති තප්පරයට මෙගාබයිට් 110ක් විතර වේගෙන් කොපි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි
පෝටබල් එකකට දාලා මේකට ආයෙ දාලා කොපි කරලා ආයෙ පේස් කරන්නත් ඕනේ. ඉතින් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. සම්පූර්ණ hard disk එකෙන් hard disk එකකට තමයි transfer වෙන්නේ. SSD එකෙන් පාවිච්චි කරනවා නම් ගොඩක් වේගෙන් ඔයාලට මේ දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අපි අද මේ කරපු විදිහෙන් ගොඩක් වෙලාවට Windows latest version එක තියෙනවා නම් ඔයා හොඳ කේබල් එකක් පාවිච්චි කරා නම් ඒ වගේම මේ කරපු methods ම පාවිච්චි කරා නම් මේ machines දෙක අතර computer දෙක අතර dynamically ඒගොල්ලෝ IP දාගෙන වැඩේ කරගන්නවා. එහෙම සිද්ධු වෙන්නේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා manual IP මේ දෙකට assign කරලා data transfer කරන්න. ඉතින් මේ IP ගැන කතා කරන්න ගියාම අපිට වෙනම මාතෘකාවකට යන්න වෙනවා. වීඩියෝ එක දිගා වැඩි වෙනවා. ඉතින් අන්න ඒ නිසා IP ගැන ඔයාලට මම ඉස්සරහා වීඩියෝ එකකින් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එතනදී බලමු කොහොමද static විදිහට machines දෙකට IP දාගෙන data transfer කරන්නේ කියලා. අද මට ඕන උනේ කොහොමද මේ වගේ computer දෙකක් අතර large files share කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඒ වගේම networking වලට පොඩ්ඩක් ආසහිතන විදිහට මේ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා ඔයාලට පුංචි අවබෝධයක් දෙන්න. ඒ වගේම ඔයාලා YouTube නිතර ඉන්නවා නම් පොඩ්ඩක් ඕන තරම් tutorials තියෙනවා කොහොමද මේ advanced විදිහට network කරන්නේ. Switch එකක් පාවිච්චි කරලා ගෙදර තියෙන computers 5-6ක් කොහොමද එකවර connect කරන්නේ. ඒ වගේම මේ අතර data ලස්සනට flow එකේ යවන්නේ කොහොමද? මම හිතනවා ඔයාලා මේ දේවල් ඉගෙන ගන්නත් උනන්දු වෙයි. ඒ වගේම file share කරන්නත් උනන්දු වෙයි කියලා. ඉතින් මොනවද අද අලුතින් ආ මොනව හරි ඉගෙන ගත්තද? අනිවාර්යෙන් පල්ලෙ comment section එකේ දාන්න ඔයා මොනවද ඉගෙන ගත්තේ කියලා. ඒ වගේම network සමහරට subject එකක් විතර වයිගෙන ගන්නවා නම් මේ basic දේවල් ඔයාට පුංචි දේවල් වෙන්නේ නැති. එහෙනම් අනිත් අයටත් ඉගෙන ගන්න මොනව හරි පල්ලෙ comment section එකෙන් දාන්න. ඒ වගේම මේ අද කතා කරපු දේවල් වලින් ඔයාට මොනව හරි ගන්න තැන් වගේ දේවල් ගැන දැනගන්න ඕන නම් මම පල්ලෙ comment section එකෙන් දාන්න. ඒව බලලා ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මොකද හිතන්නේ hard disk එකට pen එකකට දාගෙන ගිහිල්ලා ගෙදර ගිහින් copy කරගන්නවද laptop එකම notebook එකම අරන් ගිහිල්ලා මේ වගේ LAN cable එකක් ගහලා copy කරනවද අනිවාර්යෙන් අපි පල්ලෑ comment section එකෙන් සාකච්ඡා කරමු මේ වෙනකොට Huawei Superi smartwatch එක වාර දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා Chanux Bro YouTube channel එකේ කරන්න තියෙන්නේ Chanux Bro subscribe කරන්න Instagram එකට ගිහිල්ලා Chanux Bro follow කරන්න ඔයාට smartphone වගේම smartwatches දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා ඉතින් ඊගොල්ලෝ සිංහල geek show එකේ ඉක්මනට හම්බ වෙනවා